At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් එළමෙන්ඩ නියමිත තීරණය අවුරුදු 5කට වඩා වැඩි කාලයක් බලපවත්වන දෙයක්. 99 අවුරුදු බද්දක් කියන්නේ එතකොට අවුරුදු 99කට මේක බලපානවා. මෙවැනි දේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කුමන අයිතියක්ද තිබෙන්නේ මේ විදිහට Tamange රහසිගත කාමරවල ඉඳලා තීරණ ගන්නද? ඊට පස්සේ ඒක දැනුම් දෙනවා කියලා කියන්නේ ඉතින් අපි දැනුම් දෙනකොට අපි මොනවද කියන්නේද? දැන් විකල්පයක් නැතුව විවේචනය කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ කියන්නේ ඒ විකල්පය කියලා ඒ අය හිතන එක විතරද විකල්පය? එයාට කවුද අයිතියක් දුන්නේ මහජනයා සම්බන්ධයෙන් මේ වගේ પરම්පරා ගානකට බලපාන්නා වූ තීරණ ගන්න? තමන්ගේ සාක්කුවේ තියෙන ඉඩම් නෙමෙයිනේ දෙන්න යන්නේ. අපි දැක්ක මේ ඇමතිවරු පැනලා කියන අපි ඉඩම් දෙනවායි කියලා. කොහින්ද මේ ගම්බාර දෙවිවරුද? දැන් මේගොල්ලන්ගේ සාක්කුවේ තියෙන ඉඩම්ද? රාජිත සේනාරත්න මහත්මයා කියන මම අක්කර 15000 නෙමෙයි 25000 දෙනවායි කියලා. මේ මෙයාගේ සාක්කුවෙන් තියෙනවද? දක්ෂින සංවර්ධන මණ්ඩලය කියලා එකක් තියෙනවා. ඒක බෝඩ් ලෑල්ලක් විතරයි. එහෙම ආයතනයක් නැහැ. ඒක ව්‍යවස්ථාපිත ආයතනයක් නෙවෙයි. කොහෙන්ද මොන නීති අනුවද මේක ලංකාවේ ස්ථාපනය කරලා තියෙන්නේ? මේකට ඉන්නේ පුද්ගලයෝ දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි. මේ විදිහේ බොරු ආයතන, මේ විදිහේ බෝඩ් ලෑලි ආයතන හරහා තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. මේ පුද්ගලයන්ට ලංකාවේ සම්පත් මේ විදිහට කුණු කොල්ලෙට විකුණන්න, ලංකාවේ ජාතික අභිලාෂයන්ට පරිබාහිරව විකුණන්න මොනම ආකාරයක හෝ ජනවරමක් නැහැ. මේ අය මේක මේ සති පොලක් වශයෙන් බලන්න උත්සාහ කරනවා. සති පොල දවසට ඔක්කොම කට්ටිය එනවා තමන්ගේ නිෂ්පාදන අරගෙන. පොල දවසේ මෙතන මිනිස්සු පිරීලා. පොල දවසේ ඇවිල්ලා මේකේ බඩු විකුණන අය ඉන්නවා, වෙලෙන්දෝ බඩු ගන්න අය ඉන්නවා. පහුවෙන්දට සති පොල පහළුයි. මේ සති පොල කාගේවත් නෙමෙයි අන්තිමට. අන්තිමට සති පොලේ පහුවෙන්දනට ඉතුරුලා තින්නේ අර ඉතුරු වෙච්ච කුණු ගොඩවල් ටික විතරයි. සති පොලට මේ වෙළඳාමෙන්වත් මිලදී ගැනීමකට වෙන සිසිම වාසියක් නැහැ. කවුරු හරි කෙනෙක් ලංකාව සති පොලක් වශයෙන් බලන්න උත්සාහ කරනවා නම් මේක සරල වෙළඳ ආර්ථිකයක් ලෙස පමණක් දකින්න උත්සාහ කරනවා නම් ඒ අපි දැකපු ජාතික ආර්ථිකය නෙමෙයි. ඒ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට දේශීය ශ්‍රමය සූරා කාලා අපේ සම්පත්තික විදේශ රටවල අයගේ පරිභෝජනයට ගෙනියන්නා වූ ආර්ථිකයක්. එහෙම ආර්ථිකයක් නම් නෙමෙයි අපි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා දැකපු සීනේ.